ආයුබෝවන්. වදන්තවර හැඩට රිදුම් විකුණෝ පසුව තින් කවියනි හොඳින් නින්ද යනවද රෑට. සෞම්‍ය සඳරුවන් කියන කවියා කවීන්ගෙන් මෙහෙම අහන. මොකද කවීන් කියලා කියන්නේ තමන්ගේ සංවේදී හදවත් භාෂාමය මාධ්‍යයකට වචනවලට පෙරලන්න පුළුවන් හරි අපූරු හදවත් තියෙන පුද්ගලින් කොට්ටාසයක්. අන්න ඒ වගේ අපූරු පුද්ගලයෙක්ට තමයි අද අපේ මැදිරියෙන් වෙන් වෙලා තියෙන්නේ. ඇයි කිවිඳියා? තරුණ පරපුරේ නූතන පරම්පරාව නියෝජනය කරන කිවිඳියා. ඉතින් ඔබට හඳුන්වා දෙන්නම් අද කවුද අපේ මැදිරියේ අපිත් එක්ක පොතක් එක්ක පොත ගැන කතා කරන්න ඇවිත් තියෙන හිත. ආයුබෝවන්. ආයුබෝවන්. පියුමන්ති, ප්‍රියදර්ශනී ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔබතුමිය වෘත්තිමය වශයෙන් ගෘහ නිර්මාණ ශිල්පිනිය. අපි ඇගෙන් අහලා බලමු ඇය කවුද කියලා. ඉතින් ඔබ මේ දවස්වල කොහොමද ඔබ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? අපි ටිකක් කතා කරමු ඔබ ගැන. ඔබ කියන්නේ කවුද කියන කාරණා. මං ගැන කතා කරොත් වෘත්ති වශයෙන් ගත්තොත් මං ගෘහ නිර්මාණ ශිල්පිනියක්. කලාව පැත්තෙන් ගත්තොත් ඒක කිවිඳියක් කියන තැන කියන්න මම කැමති නැහැ. විනෝදාංශයක් හැටියට එදිනෙදා ජීවිතයේදී කවි ලියන එක කරනවා, ලියාගෙන යනවා. එහෙම තමයි ඉතින් මේ දවස්වල කවියම නෙවෙයි සාහිත්‍ය රසවිඳීම ලිවීම හැමදේමත් එක්ක ඉස්සරහට යනවා. දැන් එකිනෙක වෙනත් ශාස්ත්‍රයන් දෙකක් තමයි ඇයි මේ විදිහට ස්පර්ශ කරන්නේ. ගෘහ නිර්මාණ ශිල්පිනියක් කොහොමද මේ විදිහට සාහිත්‍යකරණයකට යොමු වුණේ? අපි එතනින් අපේ කතාව ආරම්භ කරමු. සාහිත්‍ය කියන්නේ මං කියන්නේ අපේ ජීවිතේ හැම තැනම වටපිටාව හැමදේම මේ රසවින්දනය සාහිත්‍යමය හැම තැනකම තියෙනවා. ඒක අපි එකිනෙකා දකින විදිහ සහ බලන විදිහත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. මගේ සාහිත්‍ය ජීවිතය ආරම්භය ගත්තත් ඒක පොඩි කාලේ ඉඳන් ගෙදර ආභාෂයෙන් යම් තාක් දුරට ආවත් මම කියන්නේ අපිට එක සංදිස්ථානයක් වෙනවා ජීවිතේ. මිනිස්සුන්ට රිදෙන්න ඕනි කියනවනේ හැදෙන්න. අන්න ඒ වගේ රිදිච්ච තැනකින් තමයි ගොඩක් දුරට මගේ සාහිත්‍ය ජීවිතේ ආරම්භය, හැරවුම් ලක්ෂ නිර්මාණය වෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවකින්. තමන්ගේ අත්දැකීම්, තමන්ගේ සංවේදී තැන් තවත් කෙනෙක්ට සංවේදී වෙන ආකාරයට දනවන්න පුළුවන් මේ කවිත්වයෙන් හැබි සාහිත්‍යයට යොමු වුණු හදවතකටම විතරයි. ඉතින් මේ ඇය ගැන අධ්‍යයනය කියදෙනකොට මට හමු වුණා හරි අපූරු පොතක්, සඳත් ගිය පසු නින්දට. ඇගේ අතින් ලියවුණු හරි අපූරු ගෙත්තම් වුණු කවිපද පේලි වලින් නිර්මාණය වුණු කවි පොතක්. ඉතින් මේ ගැන කතා කළ යුතුමයි කියලා හිතුණ ඔබත් එක්ක කතා කරනකොට, මොකද අද කාලේ මේ විදිහට කවි පොතක් හෙළි දක්වනවා කියන්නේම අභියෝගයක්. ඉතින් අපි මේ ගැනත් පොඩ්ඩක් කතා කරමු. මොකක්ද මේ ඔබේ නිර්මාණය? ඇයි ඇත්ත වශයෙන් මේ සඳත් ගිය පසු නින්දට කියලා මේක නම් කළේ? සඳ කියන මාතෘකාව ගැන ගත්තත් සඳත් ගිය පසු නින්දට, සඳ කියන්නේ අපි ජීවිතේ ගොඩක් තැන්වල හුදකලාව, ඒ කියන්නේ අපේ හැඟීම් උදාහරින්නේ ඕනෙම කෙනෙක් රාත්‍රියේ තමන් නිහඬ වුණාම තනිවිච්ච තැන්වල. එතකොට එතන සඳත් ගිය පසු නින්දට කියන්නේ සඳත් නැතුව තනිවිච්ච තැන් තියෙනවා ජීවිතේ. කියන්නේ ඒ හුදකලාව පාළුව තනිකමත් එක්ක එන සිතුවිලිත් එක්ක මම හිතන්නේ ඕනෙම කෙනෙක්ගේ ජීවිතේ වැඩි හරියක් වැඩි කියන්නේ වැඩිම දේවල් ටිකක් දන්නේ මම හිතන්නේ මම මේ විඳින සිතුවිලිත් එක්ක අහස සඳ කියන දේවල් මට සමීපයි. ස්වභාව සෞන්දර්යයත් එක්ක ගැටෙනකොට ඉතින් ඒවත් එක්ක තමයි සඳ කියන දෙයට මම අසීමාන්තිකව බැඳිලා සහ ඒකට මම අසීමාන්තිකව ආදරය කරනවා සඳ. ඒවත් එක්ක තමයි ඔය සඳත් ගීපසු නින්දට කියන මේ ටොපික් එක යටතේ, මාතෘකාව යටතේ කවිපත එළි දැක්වෙන්න හේතු වුණේ. කවිපත පුරාම හරි අපූරු කාව්‍ය පන්ති රසක් තියෙනවා. ඒ අතරින් මම එක කවියක් තෝරගත්ත, පස්වෙනි කවිය. පතොක් කියලා නම් කරලා තියෙන කවිය. රුදුරුතර සමාජයට පෙනෙන්නට කටු මැව්ව. ගුණගරුක දනන් හට සෙනෙහසින් මල් වැව්ව. දරා හැම දුක් සමව ඉඩෝරේ දළු ලෑව. පතොක් වගේ මගේ හිතත් හැම දුකම විඳගත්ත. දුක සැතුට මේ සමබරව යන ගමන ඇතුලේ මේ විදිහට මේ දුකත් හරි මිහිරියට කියන්න පුළුවන් කියන එක හරි අපූරු කාරණාවක්. මේ ඊට අමතරව දැන් ඔබතුමිය මේ වෙනත් ශාස්ත්‍රයක නීලෙන ගමන් තමයි මේ වගේ නිර්මාණකරණයකට යොමු වෙලා තියෙන. ඉතින් මේ ශාස්ත්‍රයන් ඇතුලේ, මේ ජීවිකාව ඇතුලේ කොහොමද ඔබතුමියට සාහිත්‍යකරණයට යොමු වෙන්න
සුදුසු වටපිටාවක් ඔබතුමිය නිර්මාණය කරගන්නේ ඔබතුමියාවට. වෘත්තිය වෙනස් ඒක ඒක ඒ පැත්තෙන් ඒ කියන්නේ වෘත්තිය ජීවිතේ මම කැමති නැහැ. ඒක පැය 8 රාජකාරී ජීවිතේ එතනින් ඉවරයි. එතනින් පස්සේ ඒ කියන්නේ එතනින් පස්සේ එන කාලයේ සීමාව තමන්ගේ දෙයක් වෙනුවෙන් තමන් කැමති දෙයක් වෙනුවෙන් යොදවනවා කියන දේත් එක්ක සහ ඔය කවිය කියන දේ සිතුවිලි කියන දේ හදවතට දැනෙන්න ගොඩක් සමීප වුණේ කියවීම පොත් කියවනවා කියවීම සහ මේක මං සාමාන්‍යයෙන් හැම තැනකම වගේ කියන දෙයක් පොඩි කාලේ ඒ කියන්නේ අවුරුදු 1-2 පන්තියේ කාලේ වෙන්න ඕනි මට මතක හැටියට මගේ තාත්තා ගාව තිබ්බා මේ පත්තර ඉස්සර පත්තරනේ තිබ්බේ දැන් වගේ සමාජ මාධ්‍ය තිබ්බ නැහනේ පත්තර වලින් කපලා වෙන් කරලා අරගෙන වෙනම හාෆ් ෂීට් වල අලවපු කවි මට ඒ කාලේ ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ මේව මොනාද මේවේ තේරුම මොනාද කියලා හැබැයි මම පුරුද්දක් විදිහට ඔය දේවල් කියවනවා මට හිතෙනවා මගේ ජීවිතේ අද මං කවියෙන් තැනකට ආවනම් ගොඩක් දුරට එතනින් ලැබිච්ච ආභාෂයත් අනිවාර්යයෙන්ම හේතු වෙන්න ඇති කියන දේ. ඉතින් ඒ විදිය ආභාෂයක් ලැබුණු කෙනෙක් අනිවාර්යෙන් ඔබ කියන්නේ විදියක් නැහැ. ඒ වගේම තමයි මේ මෙවැනි නිර්මාණකරණයකට යොමු නොවුනා නම් පුදුමයි කියලා හිතන්නත් පුළුවන්. මොකද එහෙම දෙමව්පිය ආභාෂය ලැබුණු පුද්ගලයෙක්. ඒ වගේම තමයි මේ ඔබතුමිය සමාජ මාධ්‍ය ඇතුලේ සෑහෙන විප්ලවයක් කරන දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේ සෑහෙන රසික පිරිසක් ඔබ වටා ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ සමාජ මාධ්‍ය ඇතුලේ ඔබතුමියගේ මේ වැඩ කටයුතු නිරීක්ෂණය කරනකොට දැනගන්න ලැබුණා එක කවි පන්තියක් තියෙනවා විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුලේ සෑහෙන සංසරණය වුණා. මම හිතුවා මේ වැඩසටහනේදී කවි අනිවාර්යෙන් කියන්න ඕන කියලා. ලය පැලී මිය දෙන්න බැරි එකම හේතු. ලැම පිරි වැගිරිච්ච ශ්වේත පැහැ රුහිරු. කෙසේනම් නික්මෙනුද අතර දරු මූණු. ඒකමයි කිසිදාක බුදු නොවුනේ ගැහැණු. කතාවට කියන්නේ කාන්තාවක් තවත් කාන්තාවකගේ දිහා බලන්නේ වපරැසින් කියලා. හැබැයි කාන්තාවක් වෙනුවෙන් මේ විදිහ හඬක් නගන තරුණියක් කියන එක ඇත්තටම අද සමාජය ඇතුළේ අගය කළ යුතුම කාරණාවක්. අපි මේ කවිය ගැන ටිකක් කතා කරමු. ඔව්. ලය පැලී මිය දෙන්න බැරි එකම හේතු ලැම පුරා ඉවිහිජිච්ච ශ්වේත පැහැ රොහිරු. කෙලෙසනන් නික්මෙනුද අතරදර මුණු ඒකමයි කිසිදාක බුදු නොවෙන ගෑනු. සම්මතිය තියෙනවා ගෑනුන්ට බුදු වෙන්න බෑ. ඉතින් ඒක සම්මතේ වුණාට කවිය කියන්නේ මේ සම්මතෙන් එළියට යෑමක්නේ. එතනින් එළියට ගිහිල්ලා කල්පනා කරලා බැලුවොත් මට හිතුණේ ඇයි ගෑනුන්ට බුදු වෙන්න බැරි? පිරිමි කෙනෙක් අතහැරලා ගියාට කොහොමද ඔතන ව්‍යංගාර්ථය තියෙන අම්මෙක් ගැන ලය පුරාම තියෙන ශ්වේත පැහැ රුහිරු. එතකොට කොහොමද කෙලෙස නික්මෙන්ද දරුවෝ අතහැරලා කොහොමද යන්නේ අම්මේ? ඒවත් එක්ක මට හිතෙන්නේ ගෑනුන්ට බුදු වෙන්න බැරි එකයි. දරුවෝ අම්මගේ ආදරේ තමයි මේ කවිය පුරාම තියෙන්නේ. හරියටම හරි. ඉතින් ඒ විදිහේ කාරණාවක් ඒ විදිහේ ඇසකින් දැකීම ඇත්තටම කවිත්වෙන් හැබි හදවතකට මිසන් හදවතකට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි මේ තව අපූරු කවියක් හම්බුණා. දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රේමය ගැන බොහෝ කවීන් කතා කරනවා. හැබැයි මේ ප්‍රේමයේ සංකේතයක් වෙනස් විදිහකට ඇය දැකලා තියෙනවා. ඇය මෙහෙම කියනවා. ගැහැණු හැමදාම අසරණයි දරුවෝ යන වචනේ ළඟ. දන්නවද ටච් මහල ඉදි උනේත් විලිරුදා මිද මියදි අම්මෙකුගේ කඳුළු උඩ. ආදරේ සංකේතයේ විදිහට ටච් මහල හඳුන්වන බව අපි හැමෝම දන්නවා. හැබැයි ටච් මහල මේ ආදරේ සංකේතයේ අම්මෙක්ට හරවපු ප්‍රථම අවස්ථාව මම හිතන්නේ මේ සාහිත්‍යකරණයේ අතරේ. ඒකත් හරි අපූර්ව දැක්මක්. මේ කවිය ගැන පොඩි ටිකක් අසන්න ඉතන හැමෝම දකිනවා ටච් මහල ආදරේ සංකේතය බලන්න යනවා දකිනවා විඳිනවා කවි නිර්මාණ බිහි වෙනවා. හැබැයි මුස්තාන් කියන චරිතේ එයා මිය දෙන්නේ එයාගේ 14 වෙනි දරුවා බිහි කරන්න ගිහිල්ලා. එතකොට ඒ බිහි වෙන්නේ අම්මෙක්ගේ තාත්තෙක්ගේ ආදරේ කරන දෙන්නෙක්ගේ ඒ කියන්නේ ආදරේ සංකේතය. එතකොට මට හිතෙන්නේ ටච් මහල මේ මුස්තාන් මිය ගියාට පස්සේනේ ටච් මහල ඉදි වෙන්නේ. හැබැයි ටච් මහල ඉදි වෙන්නේ හේතු වුණේ අම්මෙගේ විලිරුද්දාව දරා ගන්න බැරුව මියදිච්ච අම්මෙගේ කඳුළු. ඒ කඳුළු උඩ තමයි අම්මෙගේ. අනිත් පැත්තෙන් දැක්කොත් ඒක ආදරේ හින්දා ඉදි කරා වෙන්න පුළුවන්. ඒ වුණාට මම දකින්නේ ඒක එතන තියෙන තනිකර මේ අම්මගේ අයියේ ඒ ආදරවන්තිය මිය දෙන්න හේතුවම උනේ ඒ අම්මා කියන චරිතේ. දරුවා බිහි කරන්න ගිහින් කියන තැන ඉන්න තමයි ওই සිතුවිල්ල මම
කවියට නැගුවේ. හරි අපූර්ව සිතුවිල්ලක්, හරි අපූර්ව කාව්‍ය පන්තියක්. ඒ වගේම තමයි දැන් ඔබතුමිය ගැන කතා කරනකොට දැන් ඔබතුමිය සමාජ මාධ්‍ය ඇතුළේ මේ වගේ වැඩ කටයුතු රාශියක් කරගෙන යනවා. දැන් අපේ පරම්පරාවට පියුමන්ති තියෙනවනේ පොඩි නඩුවක්. අපිට කියනවානේ දැන් සාහිත්‍යෙන් ඈත් වෙලා මේ නිර්මාණකරණයෙන් ඈත් වෙලා අපි අපේ පරම්පරාව ටිකක් හරබර සාහිත්‍යයට යොමු වෙනවා හරි අඩුයි කියලා. හැබැයි දැන් ඔබතුමිය නූතන පරම්පරාව නියෝජනය කරන කිවිඳිය. එතකොට ඔබතුමියටත් ඇති කතාවක් කියන්න මේ සමාජය ඇතුලේ අපේ පරම්පරාවට නැත්නම් නූතන තරුණ පරම්පරාවට කොයි වගේ මෙහෙවරක් ඉටු කරන්න පුළුවන්ද? ඒ වගේම දැන් ඔබතුමියට කිවිඳියක් විදිහට ඇති අත්දැකීම් ඔබතුමියට කිවිඳියකට නැත්නම් කවියෙකුට සමාජයෙන් මොන වගේ මෙහෙවරක් ඉෂ්ට විය යුතුද? අපි දැන් ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. නූතන පරම්පරාව නිර්මාණයට යොමු වෙන්නේ නැහැ, සාහිත්‍යයට යොමු වෙන්නේ නැහැ කියන දේ ප්‍රායෝගිකව ගත්තහම දුවන ලෝකයක්නේ. දුවන ලෝකෙක අපිට ඇවිදගෙන යනවා කියන දේ හරි අපහසු දෙයක්. ඉතින් ඒ දිවිල්ලත් එක්ක අපි එකට හුරු වෙනවා. එහෙම වුණහම කාල වේලාව හොයාගන්න ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඒවත් එක්ක තමයි ওই සාහිත්‍යයෙන් ගොඩක් දුරට නූතන පරපුර ඇත් වෙලා කියන දේ එළියට එන්නේ. උනට මම හිතනවා වර්තමාන තාක්ෂණය ඇස්සේ ඉස්සර වගේ පොතක් අරගෙන කියවනවට වඩා දැන් ෆෝන් එකක් ගත්තත් සමාජ ජාලාවාසයේ හැම වෙලේම අර හොයනවා නම් උමනාව තියෙනවා නම් කවියක් වේවා කතාවක් වේවා ඕනි තරම් ඕනිම දේවල් ඉස්සරහට යන්න පුළුවන්. ඒ සාහිත්‍ය පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් හැමදේම නිර්මාණය වෙමින් යනවා. ඒ කියන්නේ සාහිත්‍ය පිරිහෙනවාම කියලා කියන්න බෑ. එහෙමනම් අපි මෙතන ඉන්න විදිහක් නෑ කියන දේ මට තියෙනවා. නැත්තම් දැන් සමාජ මාධ්‍ය වටාවට අපි වටා පිරිසක් එකතු වෙන්නේ නැහැ. සාහිත්‍ය කියන දේ වර්තමානයේ මිදිලා යනවා නම් ඒක මම කියන්නේ හැමදේම නවීක ඒ කියන්නේ කාලයට උචිත විදිහට නවීකරණය වෙන්න ඕනේ. අතීතේ පොත්පත්වල ලිව්ව දේවල් දැන් තාක්ෂණයෙන් ෆෝන් එකෙන් මාධ්‍ය හරහා ලියන්න පුළුවන් ලේසිය පහසුව හැමදේම කාලෙත් එක්ක මම කියන්නේ ඒකත් අර මේ අප්ඩේට් වෙන්න ඕනේ ඒ කාලයට ගැලපෙන විදිහට. ඒ හින්දා එතකොට මම හිතනවා එහෙම බලනකොට අනාගතේ වෙනකොට තව ටිකක් කාලෙට යනකොට දේවල් මොකද පහුගිය කාලේ විච්ච කොවිඩ් ඒ විවසනත් එක්කත් මිනිස්සු ගොඩක් හුදකලා වුණා. ඒ කාලෙත් එක්ක ආපහු ඔය සාහිත්‍ය පැත්තට මිනිස්සුන්ගේ යොමුව වැඩි කියලා මට හිතෙනවා. මම සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ මගේ වටේ ඉන්න සහ මම එකතු කරගන්න කැමති මගේ මට ගැළපෙන ඒ කියන්නේ ලියන දේවල් වලට කැමති නම් ඒවට කැමති පිරිසක්. එහෙම දැක්කාම මම දකින වපසරිය තමයි වෙන් වෙලා නැහැ, අයින් වෙලා නැහැ. තරුණ පරපුරත් සාහිත්‍ය වෙනුවෙන් දෙයක් කරනවා, නොකරන්නේ නැහැ. ඒක අපි අර දකින විදිය සහ අහන විදිය, විඳින විදිය සහ අපි ගැටෙන පරිසරයත් එක්ක වෙනස් වෙනවා. හරියටම හරි අනාගතය ගැන ඒ විදිය සුභවාදී දැක්මක් දකින්නත් අපිට පුළුවන්. ඉතින් දැන් ඔබතුමියගේ නිර්මාණ ගැන කතා කරනකොට මම හිතන්නේ නුදුරු දිනයකදී ඔබතුමියගේ නවතම නිර්මාණයක් කෙළි දකින්නට සූදානම්. මම හිතන්නේ අපි ඒ ගැන කතා කළ යුතුමයි. ඔව්, නුදුරු දිනයකදී කියන්නේ එක දෙන්නෙක් එක්ක දිත්ව කවි කියන්නේ ආශා මම සමකතෘත්වය යටතේ නිර්මාණය වෙන්න එළි දැක්වීමට નિયમિત කාව්‍ය සංග්‍රහයක් බුදු වියන් බිම්බ කියලා කවි පොතක් එළියට ඒ කියන්නේ තාම වැඩ කටයුතු කරමින් යනවා. අශාන් රවිෂාත් කියන මතක බණපත පටන් අරන් කවි පොත් කීපයක්ම ලියලා තියෙන දක්ෂ කවියෙක් එක්ක තමයි මගේ ඊළඟ කය නිර්මාණය නුදුරෙදි එළි දැක්වීමට නියමිත. මේක නම් මගේ පෞද්ගලික ඉල්ලීමක් පියුමන්ති. මේ මට ආසයි ඒ පොතේ තියෙන එක කවියක් ඔබේ කටහඬින් අහන්න හැකියාවක් තියෙනවා නම් දැන් අපිට එක කවියක් අහගන්න පුළුවන් වේවිද? ඒකේ තියෙන කවියක් ඇත්තට මේ අවස්ථාවේ නම් මට ලොකුවට ලියාගෙන යන හින්දා කියන්න මතකයක් නැහැ. කොහොමුණත් රසික ඔබට ඔන්න අනාගතයේදී ඇගේ තවත් නිර්මාණයක් එළි දැකීමට සූදානම් මේ හා සම්බන්ධ වෙන්නත් අවස්ථාව තියෙනවා. දැන් ඔබතුමිය මේ කාව්‍ය ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි මම දන්න තරමින් කෙටි කතා නිර්මාණයට ඒ වගේ කතා නිර්මාණයට දක්ෂතාවයක් දක්වන තරුණියක්. ඉතින් ඒ වගේ නිර්මාණත් ඔබතුමියගේ එළි දක්වලා තියෙනවා සහ ඒ වගේ නිර්මාණත් සමාජයේ සංසරණය වෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔව්, කෙටි කතා නවකතා ගැන කිව්වොත් මගේ ඉස්සෙල්ලාම කවි නිර්මාණයක් ඒ කියන්නේ මුද්‍රිත පිටපතක පොතක් විදිහට එළියට එන්නේ කුමුදිනෙත් සිංහක්කා කරා සමූහ කාව්‍ය සංග්‍රහයක් සහ තරුවල කියලා.
ඒකෙන් තමයි මගේ මුල්ම කවියක් පොතක එලි දැක්වෙන්නේ. ඊට පස්සේ තමයි සඳත් ගිය පසු නින්දට. ඊට පස්සේ ඊළඟට විල්තර කියලා ලලිත් ගම්ගේ සර් කරපු කාව්‍ය මේ කෙටි කතා සංග්‍රහයක කෙටි කතාවක් එක මේ මෑතකදී එලි දැක්විච්ච පොතක්. කෙටි කතාවක් කෙටි කතා නිර්මාණයක් ඉදිරිපත් වුණා. ඊට අමතරව කෙටි කතාවක් ලියාගෙන ළඟ තියන් ඉන්න ඇත්තටම කාල වේලාව යොදව ගන්න තියෙන අපහසුතාවය සහ විවේකයේ මධිකමේ හැමදේමත් එක ඒක තාම එලි දැක්වෙන්න ඒ කියන්නේ වැඩ කටයුතු කෙරෙමින් යනවා නිශ්චිත කාලයක් තාම කියන්න අපහසුයි ඒක කොයි කාලෙක එයිද කියලා. මම හිතන්නේ මේ අද කාලේ ජීවත්ව නිර්මාණකරුවාට තියෙන ලොකුම ප්‍රශ්නයත් ඔබ කිව්ව ප්‍රශ්නයම තමයි මේ කාර්ය බහුලත්වය. මොකද සාහිත්‍යවේදියෙක්ට දැන් පවතින ක්‍රමය යටතේ සාහිත්‍ය කටයුතු වලම නියැලීලා තමන්ගේ ජීවිකාව සරි කරගන්න හරිම අමාරුයි. ඉතින් ඔබතුමියත් දැන් ඔබතුමිය විනෝදාංශයක් විදිහට තමයි මේ සාහිත්‍යකරණය කාර්යකරණය නියැලෙන්නේ. ඔබතුමියට නිර්මාණකරුවෙක් විදිහට ඇති අත්දැකීම් සහ ඒ වගේම අදහසක් ඇති දැන් අද සමාජයේදී සාහිත්‍යකරුවාට තියෙන තැන කාව්‍යකරුවාට තියෙන තැන මේ සාහිත්‍යයට කලාවට බර පුද්ගලයාට කොයි වගේ තැනක්ද සමාජයේ තියෙන්නේ කියලා. මේ தත්ත්ව වෙනස් විය යුතුද නැත්නම් තව දුරටත් ඔහුට තැනක් දිය යුතුද මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස කොයි වගේද? කලාකරුවා සාහිත්‍යකරුවා එතකොට තැනක් දිය යුතුද කියන්නේ සාමාන්‍යයෙන් මං කිව්වේ අර දුවන ලෝකෙක ඇත්තටම මිනිස්සුන්ට තව කෙනෙක් අග යන්න පසසන්නවත් වෙලාවක් නැති වීගෙන යනවා. ඒවත් එක්ක සාහිත්‍ය මියදෙනවම කියන්නත් බෑ. සාහිත්‍ය සාමාන්‍ය විදිහට කෙරීගෙන යනවා. සාහිත්‍යයේ තියෙන තැන මීට වඩා වැඩි වුණොත් හොඳයි කියලා මතයක් තියෙනවා. ඒ වුණාට ඉතින් පොදු ප්‍රශ්නයක් තියෙනවා සාහිත්‍ය කියන දේ ඒක අපේ රසවින්දනය. ගොඩක් දුරට වෘත්තිමය වශයෙන් සාහිත්‍ය නියැලෙන පිරිසක් ඉන්නවා. හැබැයි මම කියන්නේ මගේ පැත්තෙන් අපි දෙයක් කරන්නේ තව කෙනෙක්ගේ කියන්නේ සාහිත්‍ය නිර්මාණයක් වශයෙන් අපෙන් එළියට එන්නේ එක්කෝ අපේ සිතුම් පැතුම් එක්කෝ අත්දැකීම් එමක් නැත්නම් අත්විඳීම් එම නැත්නම් මනාකල්පිත විදිහට අපි ගොතාගත්ත දෙයක්. එතකොට ඒ නිර්මාණයකින් හරි සමාජ මාධ්‍යයට Facebook එකට උදාහරණ කවියකින් හරි අපි බලන්නේ තව කෙනෙක්ගේ සිතුවිල්ලක් වෙන ඒකෝල්ලන්ගේ හිතේ තියෙන දෙයක් එළියට දාන්නනේ. එතකොට ඒවත් එක්ක මම හිතනවා මේ සාහිත්‍ය ඉස්සරහට ඒ කියන්නේ පොත්පත් වශයෙන් ඉස්සරහට යනවා නම් අද වෙනකොට මේ පොත් වශයෙන් ඉස්සරහට එන ප්‍රශ්න ගැත්තොත් මුද්‍රිත වියදම් සෑහෙන පොතක් කරනවා කියන දේ සෑහෙන මිල වියදම අධික දෙයක් වෙලා තියෙනවා. ඒ පැත්තෙන් බලනකොට සාහිත්‍යයට වෙන්න පුළුවන් දරුණුම හානියත් ඒක කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒ දවස්වල අපි පොතක් ගත්ත මිල වගේ 3-4 ගුණයකින් මේ ප්‍රශ්න මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක පොත්පත්වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා හැම දෙයකින්ම. ඒක මං හිතන්නේ සෑහෙන ප්‍රශ්නයක්. ඒ ඇරෙන්න ඒකට ඉතින් විකල්පයක් හැටියට මම කිව්වේ මේ සමාජ මාධ්‍ය තාක්ෂණෝදන තාක්ෂණය අපිට ඒක යොදා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න තියෙනවා ගොඩක් දෙනෙක් කැමති නැහැ තමන්ගේ ඒ කියන්නේ පොතක් අතර අරන් ඒක අතගාලා ඒක සුවඳ බලලා ඒක විඳින හැඟීම ඒ හැඟීම අපිට ෆෝන් එකක තිරයකින් ගන්න බැරිද? ඒවත් එක මම හිතනවා ලොකුවට සාහිත්‍යයට සාහිත්‍ය කියන්නේ නිර්මාණවලට ලිඛිත සාහිත්‍යයට තව ටිකක් තැනක් අවස්ථාවක් දිය යුතුයි කියන දේ. ඒ විදිහේ අදහස් තමයි තරුණ කිවිඳියක් විදිහට ඇයට තියෙන්නේ. ඒ වගේම තමයි මේ අපේ පරම්පරාවේ ඉන්නම බොහෝ දෙනෙක් තමගේ නිර්මාණ එළියට පෙන්නුම් කරන්න එළි දක්වන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම මේ සමාජ මාධ්‍ය ඇතුළෙත් කැමැත්තෙන් ඉන්නවා. හැබැයි බොහෝ දෙනා මේ බයෙන් ඉන්නවා. මොකද දැන් සමාජ මාධ්‍ය ආශ්‍රයෙන් සංසරණය වෙනකොට තමන්ගේ අදහස් විවේචනය වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඍණාත්මක පැත්තකුත් එළියට එන්න ඉඩ තියෙන නිසා. ඉතින් එහෙම කෙනෙක්ට නැතිනම් මේ ශාස්ත්‍රයට පිවිසෙන්න ආසාවෙන් ඉන්න නවකයෙක්ට ඔබතුමියටත් මේ ශාස්ත්‍රය තුළ අලුත් පරම්පරා නියෝජනය කරන කෙනෙක් විදිහට දෙන්න පුළුවන් අවවාදය සහය දෙන්න පුළුවන් අදහස් මොනවද? විවේචන කියන දේ ඕනි තැනකින් තියෙනවා. ඒ කියන්නේ කවියට නෙමෙයි සාමාන්‍ය අපි ජීවන ජීවිතේ හැම දෙයකින්ම හොඳ වගේම නරක දෙපැත්තක් තියෙනවා. අනික මම දකින දෙයක් තමයි කවියක් කියන දේ කෙනෙක්ගේ සිතුවිල්ලක් කියන දේ කවියක් අපිට අර්ථ ගන්නවන්න බෑ. කවියක් මේකමයි කියලා නිර්වචනය කරන්න බෑ. මගේ කවියකින් ඔයාට දැනෙන සිතුවිල්ල සමහර විට මං ලිව්වේ ඒ අදහසකින් නෙවෙයි වෙන්න පුළුවන්. එතකොට අපිට අයිතියක් නැහැ තව කෙනෙක්ගේ සිතුවිල්ලක් තව කෙනෙක්ගේ කවියක් මේක වැරදි මේක මෙහෙමයි කියලා විවේචනය කියන්නේ. මම කියන්නේ නිසදෙස්
නිසදෙස්කාවේ සම්බන්ධව සහ ඔය සමාජ මාධ්‍ය හරහා ගොඩාක් දුරට එළියට එන්නේ ඒ කියන්නේ නිසදෙස්නේ. සදෙස් කියන ගොඩක් දුර අධ්‍යයනය කරලා කරන ඒ නිර්මාණ නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ සිතුවිලි හැඟීම් එක්ක එළියට එන දේවල් අපිට ඕනිම දෙයක් විවේචනය කරනවා කියන එක ඒක කවියක් වුණත් කතාවක් වුණත් ඒක හැම එකකම ඒකට ආවේනික රසයක් විවිධත්වයක් තියෙනවනේ. ඒවත් එක්ක මම කියන්නේ අලුත් අයට ලියන්න ඒ කියන්නේ තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ සතතාභ්‍යාස ඒ කියන්නේ තමන් අධ්‍යයනය කරලා තමන් ඒ දේ කරන තරමට තමයි වැරදි හරි වැටි වැටි හරි අපි ඇවිදින්න ඕනේ නේද? ඒක කරන තරමට තමයි අර ඌමනාව තියෙන ක්‍රමයක් තියෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි හැම දෙයක්ම මුල් පියවර තියන්නයි අමාරු. පටන් ගන්න කරන්න තමන් ආස දේවල් කොමින් හරි කරන්න ඒකට ක්‍රමයක් මාර්ගයක් හැදෙනවා කියන දේ තමයි මට කියන්න තියෙන්නේ. හරියටම හරි. ඉතින් ඔබතුමිය එක කතා කරගෙන යනකොට මට හිතෙන දෙයක් තමයි දැන් ඔබතුමිය මේ ශාස්ත්‍රයේට මේ කලාව කියන ශාස්ත්‍රයට අඩිය තියන්නේ මේ බොහොම මෑත කාලේ. ඔබතුමියගේ පාසල් අවදීත් මං හිතන්නේ මං දන්න තරමින් ඒ වගේ දෙයකට යොමු වෙලා තිබ්බේ නැහැ. ඒ වගේම තමයි දැන් ඔබතුමිය ගණිත ශාස්ත්‍රයෙන් අධ්‍යාපනය හදාරලා ටිකක් වෙනස්ම පැත්තකින් තමයි යන්නේ කලාවට සම්බන්ධයක් නැති පැත්තකින්. එතකොට දැන් පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ කලාවට හැකියාවක් තියෙන මේ කලාකාමී හදවත මගහැරිනව නේද? හරියට බැලුවොත් දැන් ඔබතුමියට නිසි වයසේදී මේ පැත්තට ඔබතුමියගේ දක්ෂතාවය කෙනෙක් හඳුනගත්තා නම් සමහර විට ඔබතුමිය ඔබේ වෘත්ති ශාස්ත්‍රයේ ආශ්‍රයෙන් මේ විදිහට යනවත් එක්කම කලාව ආශ්‍රයෙන්ත් මීටත් වඩා ඉදිරියට එන්න තිබ්බ. මොකද ඔබතුමිය දැන් මෑත කාලීනව එළියට ආපු කෙනෙක් විදිහට සෑහෙන දුරක් ගිහින් තියෙන නිසා. ඉතින් මේ පාසල් අධ්‍යාපන ක්‍රමය සහ කලාව කියන දේ ඔබතුමිය කොහොමද දකින්නේ? පාසල් අධ්‍යාපන ක්‍රමය කියන්නේ මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. මම ගණිතාංශයෙන් උසස් පෙළ තෝරගන්නවත් එක්කම මේ පාසලේ තහනම් වුණ පුස්තකාලය. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ ඒකේ තියෙන විශේෂ ශාස්ත්‍රයේ වැඩි පුළුල් ඒ හින්දම තමයි උසස් පෙළ ගණිතාංශයෙන් හදාරන අයට විද්‍යාංශයෙන් හදාරන අයට නවකතා පොත් කෙටි කතා පොත් කවි පොත් කියවන්න කාලයක් නැහැ. ඒක කෙලින්ම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා උසස් පෙළත් එක්ක. එතකොට දැන් කියන්නේ කලාව කරන අය විතරයි කලා ජීවිතේ ඉන්න ඕනි කියන දේ ඒ මතේ නිකන් පාසල් වලින් ඒක නිකන් ඇත්ත කියලා අඟවනවා වගේ දෙයක් මට දැනුණා. මම කියන්නේ පෞද්ගලික අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට අපේ කවි ලෝකයේ ඇස්සේ බැලුවොත් මම දකින්නේ ගොඩාක් විවිධත්වය. ඒ කියන්නේ ඉංජිනියර්ස්ලා ඉන්නවා, ඩොක්ටර්ස්ලා ඉන්නවා, හැම අතින්ම ඒ කියන්නේ හැමෝම ඉන්නවා කවි. ඒක තමන්ගේ හැකියාව, ඒක එක එක්කෙනාගේ හැකියාවල් එක්ක එළියට එන දෙයක්. හැබැයි පෞද්ගලික වද්දකින් මම කියන්නේ පාසල තුළත් නිර්මාණයට නිර්මාණවලට අවස්ථාව තියෙනවා නැත්තේ නැහැ. සාහිත්‍ය තරඟාවලි, සාහිත්‍ය මාසය හැමදේම නිර්මාණය වෙනවා අර අපේ හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ උසස් පෙළ සීමාව වෙනකන්. එතනින් එහාට තමන් තෝරගන්න ඒක තමන්ගේ කැමැත්ත, හැකියාව, ඒ දේවල් එක්ක තමන් තෝරන විෂයපතිත් එක්ක සාහිත්‍යයට දෙන අවධානය අඩුයි. ඒක ඔක කලාව පැත්තෙන් ඉස්සරහට යන කෙනෙක්ට ඒක සාමාන්‍යයෙන් ඒක කරගන්න පුළුවන්. හැබැයි අනිත් විෂයත් එක්ක සමගාමීව ගත්තොත් කලාව කියන දෙයට ඒකට ලැබෙන ඉඩකඩ ඇත්තටම අඩුයි. ඉතින් ඒ වගේ විදියට ඉඩකඩ බෙදීමක් වැටබැඳීමක් සිදු නොවුණා නම් හොඳයි කියන කාරණාව තමයි ඈත් ඉස්මතු කරේ. කොහොමින් කොහොම හරි දැන් ඔබතුමිය මේ විදිහේ වැඩසටහනකට සහභාගි වෙලා ඔබතුමියට ඇති අත්දැකීමක් අපේ ප්‍රේක්ෂකින් සහ අපි සමග බෙදා ගන්න. ඉතින් ඔබතුමිට කොහොමද මේ අත්දැකීම දැනුනේ? මේක මගේ පළවෙනි රූපවාහිනී වැඩසටහන. ඉතින් මුලින් පොඩි බයක් ගතියක් තිබ්බා. දැන් ඔබතුමිගේ සුහදත්වය සහ ඒ දේවල් එක්ක ඇත්තටම හරිම සතුටුයි. ඒ කියන්නේ අපි වගේ අලුත් පරපුරේ ප්‍රවීණ කවි කිවිඳියන්ට, ප්‍රවීණ සාහිත්‍යදරයන්ට හැම ඒ කියන්නේ ඒකොල්ලන්ගේ තියෙන ඒ කියන්නේ හැකියාවල් එක්ක එයාලට හැමතැනින්ම අවස්ථාවල් ලැබෙන අවස්ථාවල් වැඩි. හැබැයි අලුතින් සාහිත්‍යයට එන අපි වගේ ආධුනික අයට ලැබෙන අවස්ථා හරි අඩුයි. ඉතින් එහෙම කියලා ඒ අවස්ථාවල් අඩුකමත් එක්ක අනිත් පැත්තෙන් සමාජයෙන් එල්ල වෙනවා මේ විවේචන. අලුත් පරපුර සාහිත්‍ය කරන්නේ, අලුත් පරපුර තාක්ෂණෙත් එක්ක යන්නේ, අලුත් පරපුර පොත් කියවන්නේ නැහැ කියලා. නෑ, ඒක නෙවෙයි වෙන්න ඕනේ. මේ ලැබිච්ච අත්දැකීම ඒක මට ඒක මගේ සාහිත්‍ය දිවියට තවත් ඉස්සරහට යන්න තවත් ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේ ඉතින් මට මේක ඒක වචනෙන් කියන්න බැරි තරම් සතුටුයි සහ
ඒක මං හිතන්නේ මගේ සාහිත්‍ය දිවියේට විශාල විශාල හැරවුම් ලක්ෂයක් සහ විශාල පන්නරයක් මේ දේ. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව, මේ වගේ අවස්ථාවක් මා ඇතුළු මාත් එක්ක ඉස්සරහට එන තරුණ පරපුරට, තරුණ කවි කිවිඳියන්ට, ලේඛකයන්ට, නිර්මාණකරුවන්ට මේ ලබල් දෙන අවස්ථාව සමහර විට මේ අනාගතය ගොඩක් ලස්සන කරයි. අනිවාර්යයෙන්ම අපෙත් බලාපොරොත්තු වෙමයි මේ ශ්‍රී ලාංකීය කලාව ඇතුලේ, සාහිත්‍ය ඇතුලේ පොත්කරණය සහ කාව්‍යකරණය මේ සියලු ක්ෂේත්‍රයන් දියුණු වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපෙත් ප්‍රාර්ථනාව. ඉතින් ඔබතුමියට අවසාන වශයෙන් මේ කතා බහ ඇතුලේ වෙලාව යනවා, ඇත්ත වශයෙන්ම දැනුණේවත් නැහැ, ඔබතුමියට ඇති මොකක් හරි අදහසක් බෙදාගන්න මේ නාව්‍ය මේ ක්ෂේත්‍රයට පිවිසෙන බලාපොරොත්තුවෙන් ඉන්න අයට සහ ක්ෂේත්‍ර මේ ක්ෂේත්‍රය ඇතුළේ බිහිවන නිර්මාණ රස විඳින පුද්ගලයින්ට, ඉතින් මේ සියලු දෙනාටම ඔබතුමියට දෙන්න තියෙන අවසන් අදහස විදිහට අපි කතා කරමු. අවසන් අදහස මම කියන්නේ, තමන් දෙයකට කැමති නම් තමන්ට දෙයක් කරන්න ඕනේ නම් පටන් ගන්න, වැදගත්ම පටන් ගැනීම. අනික දැන් ඉස්සරහට මේ ක්ෂේත්‍රයට කවියෙක්, කිවිඳියක්, නිර්මාණකරුවෙක් විදිහට එළියට එන්න පුළුවන් හොඳම අවස්ථාව තාක්ෂණය. සමාජ මාධ්‍ය හැමදේම හොඳ විදිහට පාවිච්චි කරත් හැමදේම හොඳයි. ඒ හින්දා මම කියන්නේ, තමන්ට ඕමනාව තියෙනවා නම් ඕනි ක්‍රමයක් තියෙනවා පටන් ගන්න. හොඳ දේවල්, හොඳ දේ ඒ කියන්නේ වැරදි නැති හොඳ දේවල් සමාජයට දෙන්න අනිවාර්යයෙන්ම වරදින එකක් නැහැ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ විදිහට අද පොතක් එක්ක හිතක් ආදරණීය සංවාදයට අපිත් එක්ක එකතු වුණේ පියුමන්ති ප්‍රියදර්ශනී, ආයුබෝවන්. ඔබට ආදරයෙන් සමුදෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට, අපේ වැඩසටහන රසවත් කරන්න, හරවත් කරන්න. ඉතින් මේ වගේ තවත් අපූරු සොඳුරු ලෙන්ගතු හදවතක් ඔබට සමීප කරන බලාපොරොත්තුවෙන් අදට ඔබ යාලින්දෙන් සමුගෙන යනවා මේ පොතක් එක්ක හිතක්, ඔබේ ආදරණීය විශේෂාංගේ ආයුබෝවන්.